ආයි ගුවන් මගේ දරුවනේ 11 වසර දරුවන් විභාගයේ ළඟ නිසා මම හිතුවා ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න ගොඩාක් දෙනෙක් ඉලිම් කරලා තිබ්බනේ ඒ නිසා ඉස්සෙල්ලම පළවෙනි ප්‍රශ්න පත්‍රයක් කරලා ඉමු කියලා හිතුවා ඒ නිසා දැන් පුතේ මෙහෙමයි හැමෝටම මට ප්‍රශ්න පත්‍රය දෙන්න විදිහක් නැහැ පුතාලා වීඩියෝ එක නවත්තලා ගිහිල්ලා ඉස්සෙල්ලම 2016 පළවෙනි ප්‍රශ්න පත්‍රය හොයාගන්න Tidak dasi paling prasya patre hoyaganna me wenakota putalata man yojana karanawa prashna patra langa naththam master guide pota hari kamak ne aragena thiyenawa nam mena me pota rupiya 350k wage wenne eke papers thiyenawane 2008 vithare inda papers thiyenawa mokada singhala vishaya pute palaweni deweni paper wala wedi wenasak wenne ne hethuwa thiyeni wiyakaranne ne Yakan wena sene tumin paper ikit rai wena sene godak deng dida sate ikit rai nan paper ikit karo tema putana da lesi ema apa yang dibahagi da muna dina pula mami kina kreme pawici karo prashna hataliheng hatalihema hari anai mami kira deni ini sa prashna hataliheng hatalihema lakunu laba gana lesi da hari ini nang ඔන්න පුතාලා 2016 පේපර් එක ගන්නවා මම ඔයාලට කියනවා කොහොමද ප්‍රශ්න එන්නේ ඇවිල්ලා තියෙන්නේ හරියටම මොන මොන පොයින්ට් වලින්ද එන්නේ කියන එක පෙන්වලා දෙනවා හරිද එහෙනම් ඔන්න පුතේ ක්‍රමේ මේකයි අපිට ප්‍රශ්න 40ක් තියෙනවනේ ප්‍රශ්න 40කට පැයක් තියෙනවා දන වශයෙන් පුතේ ඔයාලට විනාඩි 1කුත් කාලක් තියෙන එක ප්‍රශ්නයට. එහෙමයි කියලා හැම වෙලේම විනාඩි 1යි කාලක් ගියාද කියලා බලන්න කියනවා නෙමෙයි. විනාඩි 1කුත් කාලක් වගේ වෙලාවක් තියෙනවා. හදිසියේ ඉරි ගහගෙන ගහගෙන යන්න ඕනේ නැහැ. පුතාලට විභාගෙට ගියාට පස්සේ ප්‍රශ්න පත්‍රයට අමතරව හම්බෙන කොටු කොලයක් දැනටම දන්නවා. කොටු කොලේ තමයි හරි වැරදි මාක් කරන්න දෙන්නේ නේද? එහෙමනම් අපි පටන් ගමු නේද? පුතේ ඔන්න ප්‍රමේයම කියලා දෙනවා. මේකත් රහසක් අර කලින් වීඩියෝ එක දැම්ම වගේ හරිද ඒ නිසා මම යෝජනා කරනවා මුලින්ම මම මේ සතියේ වීඩියෝ එකක් දැම්ම පුතේ මේක රහසක් කියලා ඒ පුතේ මේක රහසක් කියලා දාලා තියෙන වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම බලන්න ඒක බලලා මේක බැලුවනම් තමයි හොඳ කියලා හිතනවා මොකද ඒකේ ගොඩාක් ලොකු දෙයක් තියෙනවා ඔයාලට ලබා ගන්න එහෙනම් ඔන්න මම පටන් ගන්න යන්නේ. දැන් 2016 අහනවා පළවෙනි ප්‍රශ්න තුන. හැමදාම මේ විදිහට තමයි පුතේ ස්ට්‍රක්චර් එකේ ඉන්නේ චුට්ටක් එහෙම එහෙම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට මේ විදිහට තමයි එන්නේ. පළවෙනි ප්‍රශ්න තුන තියෙන්නේ අහන්නේ ඉඟිවැකි වලින්. පළවෙනි ප්‍රශ්න තුන අහන්නේ ඉඟිවැකි වලින්. පුතාලා දන්න. දැන් ඔන්න මම උත්තර ලියන හැටි ඉරි ගහන හැටි කියලා දෙන්නයි යන්නේ. දැන් පුතාලා 9ේදී 8ේදී 7ේදී දැන් මෙහෙම ප්‍රශ්න කියෙවුවා හරි උත්තරය යටින් ටැග් ගාලා හිතට එන එකට යටින් ඉරට හුවා නේද එහෙම කරන්නේ නැපා එහෙම කරන්නේ නැහැ මෙන්න ක්‍රමේ කොහොමද දන්නවද ඉස්සෙල්ලා ප්‍රශ්න කියවන්න ඉස්සෙල්ලා ප්‍රශ්න කියවන්න ප්‍රශ්න කියවලා දැන් මේකේ තියෙනවා නැගී සිටින්නන්ට නැගී සිටින්නට වෙර දරන අයට අතදීම හොඳ පුරුද්දකි අතදීම කියන එක තමයි කලු කරලා තියෙන්නේ එහෙනම් අතදීම වාචාර්ථේන වචනාර්ථේන අත දෙනවා නේද එහෙනම් ඉඟිවැකියෙන් කියන්නේ අත දෙනවා කියන්නේ මොකටද කියලා බලනවා අපිට උත්තර හතර දීලා තියෙනවා ප්‍රශංසා කිරීම උදව් කිරීම මිල මුදල් දීම අගය කිරීමට ලක් කිරීම කියලා උත්තර ටිකක් දීලා තියෙනවා නේද එහෙනම් අපි බලන්න ඕනේ මේ උත්තර ටික හතරක් දීලා තියෙනනේ ඔය උත්තර හතරෙන් දෙකක් පුතේ පහසුවෙන්ම බැහැර කරන්න පුළුවන් උත්තර දෙකක් තියෙනවා මේ උත්තර හතරේ පහසුවෙන් බැහැර කරන්න පුළුවන් උත්තර දෙකක් තියෙනවා අපි බලමු ආයෙම ප්‍රශ්න කියනවා නැගී සිටින්නට වෙරදරණයට අතදීම හොඳ පුරුද්දක ප්‍රශංසා කිරීම අපි දාලා බලනවා නැගී සිටින්නට වෙරදරණයට ප්‍රශංසා කිරීම හොඳ පුරුද්දකද
නැගී සිටින්නට වෙරදරන අයට උදව් කිරීම හොඳ පුරුද්දකිද? නැගී සිටින්නට වෙරදරන අයට මිල මුදල් දීම හොඳ පුරුද්දකිද? කියලා බලනකොට මිල මුදල් දීම කියන එක පහසෙන් අයින් කරන්න පුළුවන් නේද? ඊට පස්සේ නැගී සිටින්නන් අයට අගී කිරීමට ලක් කිරීම කියන එකත් අපිට අයින් කරන්න පුළුවන් පහසෙන්. එහෙනම් අපිට දැන් දෙකයි ඉතුරු වෙන්නේ නේද? අපි 3 4 උත්තර අයින් කරලා දැම්මා. එතකොට පුතේ නැගී සිටින්නට වෙරදරන අයට අත දීම හොඳ පුරුද්ද කියලා අයම බලනවා. කලබල වෙන්නේ නැපා විනාඩියක කාලක් තියෙනවානේ. එහෙනම් ප්‍රශංසා කිරීමද උදව් කිරීමද එන්නේ ඒ උත්තර දෙකෙන් අපි තර්ක කරනවා. ප්‍රශංසා කිරීමද පෙරදරනට අත දීම ප්‍රශංසා කරන එකද හොඳ උදව් කිරීමද හොඳ හොඳ පුරුද්ද මොකද්ද කියලා අපි මේක හිතින් තර්ක කරලා බලනවා. නැගී සිටින්නම් කියන දියුණු වෙන අයට උදව් කිරීමනේ හොඳ පුරුද්ද ප්‍රශංසා කරාට වඩා නැහැ. තර්ක කරලා අපේ මොලෙන් තර්ක කරලා විනාඩියකුත් කාලක් වගේ වෙලාවක් අරගෙන අන්න තෝරගන්නවා උදව් කිරීම කියන උත්තරය. හරි. එහෙනම් පහසුවෙන් බැහැර කරන්න පුළුවන් උත්තර දෙක. පහසුවෙන් බැහැර කරන්න පුළුවන් උත්තර දෙක උදේ අයින්ම කරලා දාන්න. ඊට පස්සේ ඉතුරු වෙන උත්තර දෙකත් එක්ක තර්ක කරන්න ඕනේ. තර්ක කරලා අර වාක්‍යයට ආදේශ කරලා බලලා වාක්‍ය තුනක් තවන්න ඕනේ. දාලා ආයෙ හිතින් හිතාගන්න මේක දැම්මොත් හරිද මේක දැම්මොත් හරිද. තර්ක කරලා කරගන්න කොයි උත්තරේද හරි කියලා. හරිද? ඔන්න ඊට පස්සේ අපි යනවා දෙවෙනි එකට. ගුරුවරු දරුවන් වෙත ඇහැ ගහගෙන බලා සිටින්න. ඇහැ ගහගෙන බලන් ඉන්නවා. එහෙනම් අපි බලමු. සෝදිසින් යුතුව කරබාගෙන අනුකම්පාවෙන් දේශ දැල්වගෙන. දේශ දැල්වගෙන කියන එක අයින් කරන්න පුළුවන් එක වචනාර්ථයනේ. අනුකම්පාවෙන් කර අපි අයින් කරමු කරබාගෙන කියන එක නේද? කරබාගෙන අයින් කරා. ඔයාලා තර්ක කරලා කොහොමද අයින් කරන්න ඕන කියලා උත්තර දෙන්න ඔයාලා. ඊට පස්සේ ඇහැ ගහගෙන බලන් ඉන්නවා කියන්නේ සෝදිසියෙන් ඉන්නවද අනුකම්පාවෙන් බලාගෙන ඉන්නවද? සෝදිසිය යුතුවද? ගුරුවරු ඇහැ ගහගෙන බලන් ඉන්නවා. එහෙනම් අනුකම්පාවෙනුත් නෙවෙයි ඉන්නේ සෝදිසියෙන් තමයි කියලා තර්ක කරන්න ඕනේ. පුතාලා ඉතුරු වෙන උත්තර දෙකට දැන් ඔයාලා අයින් කරන්න ඕනේ මේකට මම කියන දෙක නෙවෙයි. නොගැලපෙන උත්තර දෙක අයින් කරන්න අයින් කරලා ඉතුරු සමානයි වගේ තියෙන උත්තර දෙකත් එක තර්ක කරන්න වාක්‍යයට ආදේශ කරලා බලන්න. තර්ක කරලා ඔයාලා හරි උත්තරයට එන්න ඕනේ. එතකොට වරදින්නෙම නැහැ. හරි තුන්වෙනි එකට යනවා. ප්‍රධානියගේ මුනිවත රැකීම සේවකයින්ට ප්‍රහේලිකාව කියන. ඔන්න මුනිවත රකින්නවා. ආගම සිහි කරනවා. මුලින්ම අයින් කරන්න පුළුවන් නේ ආගම සිහි කරනවා නෙවෙයි මුනිවත රකින්නවා කියන්නේ. දැස් පියාගෙන සිටිනවා. ඒකත් අයින් කරන්න පුළුවන් නේද? නිශ්ශබ්දව සිටීම කලබලකාරී වීම ඉතුරු කරගන්න වෙන්නේ දෙක නේද? නිශ්ශබ්දව සිටිනවද මුනිවත රකින්නවා කියන්නේ කලබලකාරී වෙන එකද? ගුරු ප්‍රධානියාගේ කලබලකාරී වීම සේවකයන්ට ප්‍රහේලිකාවක් වෙන්න පුළුවන්. ප්‍රධානියාගේ නිශ්ශබ්දව සිටීම සේවකයන් ප්‍රහේලිකාවක් වෙන්න පුළුවන්. දැන් කල්පනා කරන මුනිවත කියන්නේ නිශ්ශබ්දව ඉන්නේ තමයි. කලබලකාරී වෙනවට මුනිවත කියන්නේ නැහැ. ඔන්න පුතේ තර්ක කරනවා. තර්ක කරන ඉවර වෙලා ඔයාලා හරි උත්තරේ තමයි නිශ්ශබ්දව ඉන්නවා කියන්නේ නේද? ඔව්. එහෙමනම් පුතාලා දැන් ඔය 1 2 3 කියන ප්‍රශ්න තුන සංගල වරහනකට අරගෙන සංගල වරහන ඉස්සරහින් යන්නේ ඉඟිවැකි කියලා. ඔන්න මේ ප්‍රශ්න තුන අරගෙන තියෙන ඉඟිවැකි වලින්. පුතාලට මේ පේපර් එක හැදෙන පිළිවෙල තමයි මම ඒ කියමින් යන්නේ. හොඳයි. පළවෙනි ප්‍රශ්න තුන ඉඟිවැකි වලින් අරන් තියෙනවා. ඔන්න යනවා ඊළඟ ප්‍රශ්නෙට. බලමු. අට 4 සිට 6 තෙක් ඇති ප්‍රශ්න වල හිස්තැනට වඩා සුදුසු පදේ තෝරන්න. හරි. මේවා අහන්නේ පුතේ 4 ඉඳන් 6 වෙනකල් ප්‍රශ්න අහන්නේ පෙළ පොත් දෙකේ. 10 හා 11 පෙළ පොත් දෙකේ. 10 දම්පාට පෙළ පොතයි 11 කොළපාට පෙළ පොතයි. ඕක කි ඕවකින්මයි ඩාගේ වාක්‍ය අරන් තියෙන්නේ. පුතාලා පෙළ පොත් දෙක කියවලා යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එක පාරක් දෙපාරක් හරි පාඩමක් කියවලා තියෙනවනම් හරි වැඩියක්. ඒ නිසා පෙළ පොත් දෙක අඩුම ගානේ දෙපාරක්වත් කියවලා යන්න. හරිද? ඔන්න මම ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා, සනාථ කරලා පෙන්නනවා.
මුද්‍රණ ශිල්පයේ පැමිණීමත් සමග පොත්පත් හිස්තැන ව්‍යක්ත වන්නට විය. පොත්පත් අවකාශය විකාශනය ප්‍රකාශනය විකාශය. විකාශය අයින් කරන්න පුළුවන් නේද? විකාශය සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්. අවකාශය කියන්නේ ඒක වෙනම දෙයක් අයින් කරා. එහෙනම් මුද්‍රණ ශිල්පයේ පැමිණියා සමගම පොත්පත් විකාශනයේද ප්‍රකාශනයේද ආයෙ දාලා බලන්න මුද්‍රණ ශිල්පයේ පැමිණීම සමග මුද්‍රණ ශිල්පය එනවත් එක්කම පොත්පත් විකාශනය වෙන්නේ නැහැ එහෙනම් නේ ඒ ගුවන් විදුලි වගේ නිරූපණ්‍ය වගේ විකාශනය වෙන්නේ එහෙනම් මේක එහෙම වෙන්නේ බෑ එහෙනම් ප්‍රකාශනයේ තමයි ව්‍යාප්ත වෙන්න උනේ නේද එහෙනම් පුතේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකෙන්ද දන්නවද ඔයාලගේ පෙළ පොතේ රසින් රසමාන බස්මහිමය පාඩමේ රසින් රසමාන බස්මහිමය පාඩමේ තියෙන වාක්‍යයක් මේක හරිද එහෙනම් ඔයාලා බලන්න රසින් රසමාන බස්මහිමය පාඩමේ මේ වාක්‍ය තියෙනවා කියවන්නේ පාඩමෙන් ගොඩක් ප්‍රශ්න එන පාඩමක් ඒ නිසා පුතා විභාගයට යන කලින් මේක කියවන්න ඕනේ ඊළඟ ප්‍රශ්නයක් තියෙනද ඊළඟ ප්‍රශ්නේ යනවා සීමා බෝධි වෘක්ෂයේ පරීක්ෂා කර පරිත්‍යාග කරන ලද්දේ දේවානම්පියතිස්ස රජුට හිස්තැන ඉන්දියානු පාලකයා වූ අශෝක රජු විසිනි අශෝක රජු විසිනි එහෙනම් පුතේ මේ ප්‍රශ්නේ තහන්නේ රසින් රසමාන බස්මහිමය පාඩමෙන්මයි රසින් රසමාන බස්මහිමය පාඩමෙන්මයි සීමා බෝධි වෘක්ෂයේ පරීක්ෂා කරන පරිත්‍යාග කරන ලද්දේ දේවානම්පියතිස්ස රජුට අර්ථකාලීන සමකාලීන පශ්චාත්කාලීන යාවත්කාලීන යාවත්කාලීන අයින්ම කළා දාන්න පුළුවන් ඊට පස්සේ අර්ථකාලීන අයින්ම කළා දාන්න පුළුවන් සමකාලීන පශ්චාත්කාලීන එකම කාලයේද බහු කාලයේද එහෙනම් සීමා බෝධි වෘක්ෂයේ පරිත්‍යාග කරන ලද්දේ දේවානම්පියතිස්ස රජුට සමකාලීනද පශ්චාත්කාලීන දෙන්නම එකම කාලේ හිටියා නම් අපි තර්ක කරනවා සමකාලීන වෙන්න ඕනේ නේද එහෙනම් සමකාලීන වෙන්න ඕනේ ඒ උත්තරේ සමකාලීන එහෙනම් ඊළඟ ප්‍රශ්නේ සාහිත්‍ය නිර්මාණයක් තුළ අපූර්වත්වයක්ද හිස්තැනක්ද පැවතිය යුතුයි අර්ථානිත භාවයක් තියෙන්න ඕන සාහිත්‍ය නිර්මාණයක විස්මිත භාවයක් තියෙන්න ඕනද සමලංකృత භාවයක් තියෙන්න ඕනද කරුණාන්විත භාවයක් තියෙන්න ඕනද කරුණාන්විත භාවය නම් කපල මරින්න පුළුවන් සමලංකృత භාවයද විස්මිත භාවයද සාහිත්‍ය නිර්මාණයක් තුළ සමලංකృత භාවය තයි කරන්න පුළුවන් එහෙනම් තර්ක කරන්න අර්ථාන්විතද විස්මිතද සාහිත්‍ය නිර්මාණයක් තුළ අපූර්වත්වයක්ද මොකද අර්ථාන්විත භාවයක්ද තිබිය යුතුය මේකත් අහලා තියෙන්නේ රසින් රසමාන බස්මහිමය පාඩමෙන්මයි. එහෙනම් පුතේ 11 පෙළ පොතේ 5 පාඩම නේද මේක? ප්‍රශ්න තුනක් අහලා තියෙනවා. පුතාලා පෙළ පොත කියවන්න කියන්නේ මෙතන තර්ක කරලා උත්තරේ ගන්නව තමයි. නමුත් ඔයාලට බොහෝ පහසෙන් උත්තරේ ලියන්න පුළුවන් පෙළ පොත කියවලා ගියානම්. සමහර වෙලාවට තර්ක කරලාවත් ගන්න අමාරුයි. පෙළ පොත කියවලා යන එක තමයි සුදුසුම දේ. ප්‍රශ්න අහනවා. පෙළ පොතෙන්ම තමයි පළවෙනි පේපර් එක හදන්නේ. පෙළ පොත් දෙකේ. තේරුණාද? ඒ නිසා මගේ පුතාලා මම කියන දේ අහලා පෙළ පොත් දෙකේ පාඩම් ටික සැරයක් දෙසරයක්වත් කියවගෙන යන්න. හරි. එහෙනම් ඒ ප්‍රශ්න තුනටම සංගල වරහණක් දාලා ලියා ගන්න 11 පෙළ පොත 5 පාඩම කියලා. සින්තසමාද බස් පහින්. ඊළඟ ප්‍රශ්න ටික ලියන්න නේද? එහෙනම් ඊළඟ ප්‍රශ්න ටික අකාරාදී පිළිවෙල නිවැරදිව දක්වන පද පේළිය තෝරන්න. අකාරාදී පිළිවෙල පුතාලා දන්නවා. අකාරාදී පිළිවෙල කියලා කියන්නේ අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ ඒ විදිහට පේල් අක්ෂර යෙදিলা තියෙන පිළිවෙලට අපිට ගලපන්න ඕන. පුතේ ගොඩාක් අමාරු අකාරාදී පිළිවෙලවල් එන්නේ නැහැ. මම දැන් අවුරුදු 10ක විතර ආපස්සට ගිහින් බැලුවා ප්‍රශ්න පත්‍රවල ගොඩක් අමාරු ඒවා එන්නෙම නෑ සාමාන්‍යයෙන් දිගටම ඒකට තියෙන මේ වගේ ඒවා එහෙමයි කියලා සූදානම් නොවී යන්න එපා පෙර සූදානම් හොඳයිනේ සූදානම් වෙන්න නමුත් මහා පරපතල විදිහට
සාමාන්‍ය පෙළට හදාරා තිබිලා අහලා නැහැ. අපි බලමු මේක. චුට්ට බලමු. මේක දැනගෙන ඉන්නවනේ මේක රිජෙක්ට් කරලා ගන්න පුළුවන් උත්තරයක් නෙමෙයි. බලන්න පළවෙනි එක. කයන්නේ ඔක්කොම පටන් ගන්න තියෙන්නේ නැහැ. දෙකක් කයන්නේ තුන්වෙනි එක කායන්නේ ඊළඟ කෑන්නේ නේද? ඉස්සෙල්ලා බලන්න ඕනේ පුතේ කයන්නේ තියෙන ඒවා. මොකද කයන්නේ ඉස්සෙල්ලා තියෙන්නේ කකා කෑකෑ කිකි කුකු එහෙම දෙයක් නේද? එහෙනම් කහවණුද ඉස්සෙල්ලා තියෙන්නේ කස්තුරිද ඉස්සෙල්ලා තියෙන්නේ කියලා බලගුවාම අකාරාදී පිළිවෙල පෙන්නගෙන පුතාලා බලන්න හයන්නද ඉස්සෙල්ලාද මොකක් අකාරාදී පිළිවෙල පෙරලන්නේ යන්න ෆයිල් ලියන්න ඕන හොඳයි ඔයාලා පාඩම් කරන්න කියලා. එහෙනම් බලන්න හයන්නද ඉස්සෙල්ලා තියෙන්නේ සයන්නද ඉස්සෙල්ලා තියෙන්නේ ශාෂ සහ නේද? ශාෂ ස ඉස්සෙල්ලෙන් ඕනේ ස නේද? උෂ්මාක්ෂර වලින් ඊට පස්සේ හයන්න තියෙන. එහෙනම් ඒක වැරදි නේද? ඒක එතනින්ම වැරදි ඉන්න අපි අයින් කරලා දාන්න. යනවා දෙවෙනි එකට. ජනාධිපති ජනප්‍රවාද ජලජ ජාතිකා විමාන. ඉස්සෙල්ලා බලන්න ඕනේ ඡායන්නේ ඒවා ටික බලලා තමයි පස්සේ ඡායන්නේ එක දිහා බලන්නේ. හරිද? එතකොට පුතේ ජන දැන් ඡායන්නේ ඒවා තුනක්ම තියෙනවා. නාද න න ල ඉස්සෙල්ලාම එන්න ඕනේ මොකද්ද? එන්න ඕනේ න ගත්තොත් ඉස්සෙල්ලා එන්න ඕනේ නට කලින් නාට කලින් න නේද? නා යන්නට කලින් න. එහෙනම් නා නානි නී නුනු එහෙමනේ. ඒ නිසා ජන ප්‍රවාදයකට එන්න ඕනේ. ඒ නිසා ඒකත් වැරදි. ඊට පස්සේ ඊළඟ එකට යනවා. ඊළඟ එකේ අපි බලනවා තරලය තරුණ තලතුණා තානාපති. ඒකේ පුතේ ඒකෙත් බලන්න ඕනේ පළවෙනි ඒවා තුන. මොකද තයන්නේ තියෙන ඒවා තුන බලලා ඉවරලා තමයි තා යන්නට යන්නේ. එහෙනම් ඉස්සෙල්ලා බලනවා රද රූද ඉස්සෙල්ලා තියෙන්නේ ර රා රු රු එහෙමනේ. එහෙනම් ඉස්සෙල්ලා තියෙන ර නේද? එහෙනම් තරලයේ එන්න ඕනේ. ඊට පස්සේ තමයි රු එන්නේ. දෙවැනියට රු එනවා. ඊට පස්සේ ආයෙමත් බලන්න තයන්නේ එකනේ නේද? එහෙනම් තල තුන ආයෙනවා. ඊට පස්සේ තමයි අවසානික තානාපති. එහෙනම් ඒ උත්තරේ තමයි හරි උත්තරේ. ඒක රිජෙක්ට් කරලා ගන්න බෑ. අපි අකාරාදී පිළ ලියනම බලන්න ඕන. ඒ නිසා උනේ තවත් දෙයක් කියන්නේ. පේපර් එක දෙන ගමන්ම පුතාලට මම මේ කියන්නේ විභක්ති රහස නේද? පුතාලට පේපර් එක දීපු ගමන්ම හරිද? උත්තර පාර විභාගම් කරනමන ලියලි ඉවරිච්චි ගමන්ම පේපර් එකේම කොනක ටං කාලා අකාරාදී පිළ ලියා ගන්න. පුතාලට අකාරාදී පිළ ලියා ගන්න අමාරු නෑ. මොකද මම උගන්වලා තියෙන අකාරාදී පිළ බොහෝම ලේසියෙන් උගන්වලා තියෙන එක බලන්න. බලලා විනාඩි 10කින් විතරකට මුළුමනින්ම මේක පාඩම් කරගන්න පුළුවන් ලේසියම ක්‍රමයකට උගන්වලා තියෙනවා. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ දෙන්න නේද? ඊළඟ ප්‍රශ්නේ. එතන ඉස්සරහින් ලියගන්න අකාරාදී පිළිවෙල කියලා. එතන ඉස්සරහින් ලියගන්න අකාරාදී පිළිවෙල. ඊපස්සේ යනවා සෑම පදයකම අක්ෂර වින්‍යාසයෙන් නිවැරදිව යෙදියත් පද පෙළි. බලන්න පුතේ ඔයාලගේ පොතේ අර අක්ෂර වින්‍යාසයේ 11 කී පොතේ අක්ෂර මාලාවට පස්සේ තියෙනවා සාවද්‍ය විදිහට ලියනේව නිර්වද්‍ය විදිහට ලියන. සාවද්‍ය කියන්නේ වැරදි. නිර්වද්‍ය කියන්නේ නිවැරදි. නිවැරදි පොඩේ තියෙන වචන ටික හොඳට කියව ගන්න. අපි බලමු. ස්වභාවික. හරිද? හරි වගේ නේද? ආත්‍යාත්මික ප්‍රස්තාවනාව අවස්ථාව වචිත. මේ ටිකම හරි වගේ ගහනවද ඉර? නෑ පුතේ. ඉර ගහන්නේ නෑ. ඒක අපි හරි වගේ කියලා මාක් කරගෙන තියාගන්නවා. කියලා ඊළඟට බලනවා. හරිද? හතරම බලන්න ඕනේ. ව්‍යංග්‍යාර්ථය. ඒකත් හරිනේ. විද්‍යාමාන නෙමේ විද්‍යමාන වෙන්න ඕනේ. විද්‍යාමාන්‍ය විද්‍යමාන වෙන්න ඕනේ. නිත්‍යානුකූල නෙමේ නිත්‍යනුකූල වෙන්න ඕනේ. කොට්ටසෙන හරියන දෙවෙනි කරද. නිශ්ශබ්දතාවේ චයින දෙකක් එකවර යෙදෙනකොට දෙකම තාලුජ වෙන්න ඕනේ. නේද? ඒක වැරදි. එහෙනම් ඒකත් වැරදි. හතරෙනි පුස්තකාලේ හරි න්‍යෂ්ටික ප්‍රහාරයේ යුද රහස් විද්‍යුත් උපකරණ. ඒකේ න්‍යෂ්ටික වැරදි නේද? එහෙනම් පුතේ ඒක වැරදි. එහෙනම් ඔන්න දැන් මේ තුනම වැරදි නිසා පළවෙනි එක හරියටම හරි නිසා පළවෙනි එක ඉර ගහනවා.
එතන ඉස්සරහ ලියා ගන්න අක්ෂර විඤ්ඤාසය කියලා. හරිද? ඊට පස්සේ ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? පිල්ලම් වලින්. ඊළඟ ප්‍රශ්නේ පිල්ලම් වලින් තියෙන්නේ පුතාලගේ පොතේ කොළපාටින් අර අක්ෂරමාලාවට එහා පැත්තේ කොළපාටින් පිල්ලම් ටික තියෙනවා. ඒ ටිකත් බලාගෙනම යන්න ඕනේ. හරි. අපි බලමු මොකද්ද පිල්ලම් ටික? පිළිවෙලින් යෙදී ඇදය දීර්ඝ පා පිල්ල ඉස් පිල්ල ඇල පිල්ල පිළිවෙලින් යෙදී ඇති වචන එක්කක් වචනෙහි මුල කුරේ හොඳේ ඔන්න තියෙනවද බලන්න ඇදේ කැත්තේ ඇදේ තියෙනවා වැලි වලත් අගේ ඇදේ තියෙනවා දෙබලේ ඇදේ තියෙවද නැහැ গিදර ඇදේ තියෙනොත් නැහැ එහෙනම් 3 4 උත්තර දෙකම අයින් කරලා දාලා ඒ පැත්තවත් බලන්නේ නැහැ අය එයි පළවෙනිගේ ඇදේ නැහැ නේද ඊට පස්සේ බලනවා 1 2 විතරයි දැන් පුතාලට බලන්න තියෙන්නේ නේද එහෙනම් දීර්ඝ පාපිල්ල පළවෙනි වචනේ දීර්ඝ පාපිල්ල තියෙන්නේ පළවෙනි එකේ කුල්ල කියන එකේ තියෙන කෙටි පාපිල්ලක් නේද කෙටිවක් පාපිල්ල දෙවෙනි එකේ දීර්ඝ පාපිල්ල තියෙනවා නේද නූල කියන්නේ තුන්වෙනි එකේ මිට කියන එකේ ඉස්පිල්ල තියෙනවා දෙගිරේ ඉස්පිල්ල තියෙනවා ඊට පස්සේ ඇල පිල්ල තියෙනවා දෙකෙම නේද නමුත් අපිට මෙතන දීර්ඝ පාපිල්ල තිබුණේ නැහැ නූල කියන එකේ තියෙනවා කුල්ල කියන එකේ නැහැ එහෙනම් උත්තරේ දෙවෙනි උත්තරේ එතන ඉස්සරහ ලියගෙන පිල්ලම් කියලා පිල්ලම් කියලා හරිද දැන් මොන ප්‍රශ්න පත්‍රේ හැදෙන පිළිවෙල ගොඩක් වෙලාවට මේ පිළි ප්‍රශ්න ටිකක් උඩයට මාරු වෙන්න පුළුවන් නමුත් මේ වගේ තමයි ප්‍රශ්න පත්‍රේ හැදෙන්නේ බලන්න කණි ප්‍රශ්න අවුරුදු වලට ටිකක් පුතාලා ඊට පස්සේ අහන සමාස වලින් ප්‍රශ්නයක් නේද සමාස වලින් පුතාලා සමාස පාඩම මතක නැත්තම් ඔය චුට්ටක් බලන්න ඊට පස්සේ සමාස වලින් අනවශ්‍ය යන වචනේ අයත් වන්නේ අනවශ්‍ය අනවශ්‍ය පුතාලගේ පොතේ තියෙන අවශ්‍ය අනවශ්‍ය හැදෙන හැටි නේද එහෙනම් මොකද්ද සමාසය අහනවා විශේෂණ සමාසය පදයක මුලට විශේෂණ පදයක් එකතු වීමෙන් විශේෂ පද කැටි එකතු වෙලා පද කැටි වෙන්නේ විශේෂණ සමාසය. අ කියන එක විශේෂණ පදයක් නෙවෙයි. එහෙනම් ඒක නෙවෙයි අත්හරිනවා නේද? විභක්ති සමාසයේ විභක්ති සමාසයේද කියලා චුට්ටක් කල්පනා කරනවා අපි නේද? එහෙම කියනවා. ඊට පස්සේ අන්‍යාර්ථ සමාසයේද අන්‍යාර්ථ සමාසයේද නම් නෙවෙයිනේ. අන්‍යාර්ථ සමාසයේ අනවශ්‍ය නැහැනේ. එහෙනම් විශේෂණ සමාසයයි අන්‍යාර්ථ සමාසයයි දෙක අත්හැරලා අපි බලනවා අව්‍ය සමාසයේද කියලා. අව්‍ය සමාසයේද කියලා. අ කියන අ කියන එකෙන් මෙතන අ අවශ්‍ය කියලා කියන්නේ අවශ්‍ය නැහැ කියන එක නේද පුතේ. එහෙනම් නො කියන නිපාතේ නැහැ අවශ්‍ය නැහැ. එහෙනම් අනවශ්‍ය කියලා කියන්නේ අව්‍ය සමාසයට අයත් පදයක් නේ. අව්‍ය සමාසයට අයත් පදයක් කියලා ඉස්සරහින් ලියගන්න. සමාස කියලා ඒ ප්‍රශ්නේ ඉදිරියේ. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් කියවෙන එකද 11 වෙනි ප්‍රශ්නේ නේද? පොලිස් නිලධාරීන් විසින් සිදු කළ ලද මේදී සොරුන් පැන ගියද සොරාගත් භාණ්ඩ සොයා ගැනීම. යන වාක්‍ය උක්තය වන්නේ. උක්තය වන්නේ. පුතේ එතකොට මෙතන විසින් නිපාතේ තියෙනවා නම් මොන වාක්‍යද? කර්මකාරක වාක්‍යයක් නේද? උක්ත පදයේ අනුත්තය විසින් නිපාතේ දාලා කර්මකාරක වාක්‍යයක්. කර්මකාරක වාක්‍යක උක්තය වෙන්නේ මොකද්ද? අනුත්ත මුල් වාක්‍ය අනුත්ත කර්මයනේ නේද? එහෙනම් දැන් කර්මකාරක වාක්‍යයේදී උක්ත පදයේ කර්තෘකාරක වාක්‍යයේදී අනුත්ත කර්මය කර්මකාරක වාක්‍යයේදී උක්ත කරනවා නේද? එහෙනම් උක්ත පදේ වන්නේ මොනවද? සොරාගත් භාණ්ඩ කියන එක නේද? සොරාගත් භාණ්ඩනේ පොලිස් නිලධාරීන් විසින් සිදු කරන මෙහිමේදී සොරුන් පැනගින් සොරුන් නෙවෙයි මෙතන සොරාගත් භාණ්ඩ සොයාගෙන නේද? සොයාගත්තේ මොනවද? සොරාගත් භාණ්ඩ. එහෙනම් ඒක සොරාගත් භාණ්ඩ වෙන්න ඕනේ නේද? මේවා ඔයාලා බලන්න දැන් මම ගොඩාක් පුතාලට වෙලා යන නිසා මම ඉංග්‍රීසි කියෙන්නේ නැහැ. ඉතන ලියා ගන්න මොකක්ද ඉතින් ලියන්නේ පුතේ? කර්මකාරක වාක්‍ය නේද? කර්මකාරක කියලා ලියනවා ෂෝට් ෆෝම් එකේ. තොරසින් ප්‍රශ්නේ.
මිනිසාගේ යන පදේ ප්‍රකෘතිය හා ප්‍රත්‍ය වෙන් කර විට නිවැරදිව දැක්වෙන්නේ. මිනිසාගේ යන පදේ ප්‍රකෘතිය හා ප්‍රත්‍ය වෙන් කරපහම. පුතන් මතකද ප්‍රකෘති ප්‍රත්‍ය වෙන් කරද හැටි. පදයක් අරගෙන නේද? මිනිසා කියන පදේ අරගෙන ඊට පස්සේ ඒකට ප්‍රාණවාචී පදයක් නිසා මේකට විශේෂණ අර්ථයක් එකතු කරා නේද? මිනිසා මිනිසා කියන්නේ මිනිස් ඇහැ, මිනිස් කන, මිනිස් කට වෝණ එක, මිනිස් ගති. එහෙනම් විශේෂණ අර්ථයක කපලා හරින මිනිස් ගති කියන්නේ ගති කපලා හැරිය. ඊට පස්සේ ඉතිරෙන්නේ මිනිස් කියන ප්‍රകൃතිය නේද? එහෙනම් මිනිස් කියන ප්‍රകൃතියට ආ කියන ප්‍රත්‍ය දෙච්චාම තමයි ඒ දෙක හරි කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මොකද්ද? මිනිස් ආගේ කියලා තියෙන තුන්වෙනි එක. පුතාලේ ප්‍රകൃති දැන් ඔයාලා බලලා නැත්තම් ප්‍රകൃති පාඩම මම දාලා තියෙනවා. එහෙම බලා ගන්න පොතේ තියෙන ප්‍රകൃති ගැන. එතන ලියාගන්නේ නාම ප්‍රകൃති කියලා. ඊට පස්සේ තියෙන්නේ විභක්ති. නිලධාරීන් විසින් ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරන ලදී. යන වාක්‍යයේ නිලධාරීන් යන පදේ අයත් විභක්තිය. පුතාලට මතකද? විසින් කියලා වාක්‍යයක ආවොත් අනිවාර්යයෙන්ම අනුත්ත කර්තෘ නේද? විසින් කියලා ආවනම් ඒකට ඉස්සරහ තියෙන්නේ අනුත්ත කර්තෘ, කර්තෘ විභක්තිය ගනි. මතකයි නේද? අනුත්ත කර්තෘ, කර්තෘ විභක්තිය ගනි. ඒ වගේ නම් කරද කරගෙන ඉන්න දෙයක් නැහැ. පුතාලා මට පාඩම් කරගෙන යන්න ඕනේ. විභක්ති දිග විභක්ති පාඩමක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි බලනවා 17 එතන ඉස්සරහ ලියගෙන විභක්ති කියන 14 ඉඳලා 16 දක්වා තද කළු වකුරින් මුත්‍රිත කොටසේ අර්ථය නිවැරදිව දැක්කන උත්තරේ තෝරන්න. ඔන්න පුතේ ආයිමත් පෙළපතෙන් අහන්නේ ඔන්න මේ 14 වෙනි ප්‍රශ්නේ. අහන්නේ 10 ශ්‍රේණියේ CWW කන්නංගර කියන පාඩමේ 35 වෙනි පිටුවේ 10 පොතේ. ඒ නිසා 10 පොතත් අනිවාර්යෙන් කියවගෙන යන්න. CWW කන්නංගර මෙතුමා යහපත් හා සේවයට කැප වූ ගුරු පරපුරක් බිහි කිරීමෙහිලා පුරුගාමී විය. දැන් පාඩම කියවලා ගිහින් තියෙනවා ටක් ගාලම අපිට මතක් වෙනවා පුරුගාමී වුණා. එහෙනම් අපි බලමු පුරුගාමී කියන්නේ මුල් වුණාද, නිරත වුණාද, උත්සාහවන්ත වුණාද, ඉදිරිපත් වුණාද කියලා. හරි. එහෙනම් පුරුගාමී වුණා. පුරුගාමී වුණා උත්සාහවන්ත වෙනවයි නිරත වෙනවයි නම් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න පුළුවන් නේද? පුරෝගාමී වෙනවා කියන්නේ නිරත වෙනවත් උත්සාහවන්ත වෙනවත් නෙවෙයි. ඒ දෙක අයින් කරලා බලන්න මුල් වුණාද ඉදිරිපත් වුණාද කියලා. පුරෝගාමී ගමනට මුල් වුණා නේද? එහෙනම් පුතේ තර්ක කරන්න ඕනේ පුතාලා. මම කියන එකම අහන්න එපා. පුතාලා තර්ක කරන්න ඉදිරිපත් වුණාද මුල් වුණාද මේ උත්තර දෙකත් එක තර්ක කරලා වාක්‍යයට දාලා බලන්න. බිහි කිරීමට මුල් වුණාද බිහි කිරීමට ඉදිරිපත් වුණාද? පෙළපොත කියලා තිබුණා නම් ටැග් ගාලා දන්නවා මුල් වුණා කියලා නේද? මුල් වුණා. එහෙනම් පළවෙනි උත්තරේ. ඉතින් ලියා ගන්න පුතේ 10 පෙළපොත. ඕන පාඩමේ නම ලියා ගන්න පුතාලට කියව ගන්නත් පුළුවන් නේද? එතකොට කියව ගන්න පුළුවන්. ඊළඟ එකට යනවා. භාෂාවී බියද ස්වරූප සුසංයෝජනයෙන් කාව්‍යෝක්ති නිර්මාණය කර ගැනීමට කවීහු උත්සාහ කරති. සුසංයෝජනය. සුසංයෝජනය මේකත් තියෙන පුතේ 10 පෙළ පොතේ 49 වෙනි පිටුවේ. හරිද? ඔයාලා බලන්න මේ 15-16 ප්‍රශ්න දෙකම තියෙන්නේ 49 වෙනි පිටුවේ 10 පෙළ පොතේ. හරි. සුසංයෝජනය. සංයෝජනය කියන එකට මොකක්ද දාලා තියෙන්නේ? සු කියන උපසර්ගය දාලා. සංයෝජනය කියන්නේ දෙකක් එකට එකතු වෙන සු කියන උපසර්ගේ තව අර්ථය වැඩි වෙනවා නේද? එහෙනම් භාෂාවේ විද ස්වරූප මනාව සංස්කරණය කිරීමෙන් කාව්‍යුක්ති නිර්මාණය කරනවා. භාෂාවේ විද ස්වරූප අවබෝධයෙන් යුතුව යොදනවා. ප්‍රකට ලෙස යොදා ගන්නවා මෙලින් සම්බන්ධ කරගන්න. අවබෝධයෙන් යුතුව අයින් කරන්න පුළුවන් නේද? මනාව සංස්කරණය කිරීමෙන් අයින් කරන්න පුළුවන්. භාෂාවේ විද ස්වරූප ප්‍රකට ලෙස යොදා ගැනීමෙන් නෙවෙයිනේ. එහෙනම් මනවින් සම්බන්ධ කර ගැනීම මනවින් සංයෝජනය කර ගන්නවට තමයි සු සංයෝජනය කියන්නේ නේද? එහෙනම් ඔයාලා උත්තර දෙකක් ඉතුරු කරගෙන තර්ක කරලා උත්තරේ දාන්න හදන උත්තරේ තමයි.
රත්තරන් කියන්නේ රත්තරන් වලට උනාට රුවන් කියලා කියන්නේ මැණික් වලට. එහෙනම් සමානාර්ථ පදයක් නෙමෙයි. එහෙනම් සමානාර්ථයක් නෙවෙයිනේ රත්තරන් රුවන් කියන්නේ. එහෙනම් අපි මාක් කරගෙන තියාගන්නවා ආ මේක තමයි වැරදි. රත්තරන් කියන්නේ රුවන් කියන්නේ දෙකකටනේ. හැබැයි ඉරි ගහන්නේ නැහැ. ඩග්ගන මං කිව්වේ 40න් 40ම ගන්න ඩග් ගාලා ඉරි ගහන්නේ නැහැ. ක්ෂණික තීරණ වලට එන්නේ නැහැ. දැක්ක ගමන් හිත වැටුණා කියලා ගහන්නේ ඉර හොඳේ. ඒ නිසා ඊළඟට යනවා අපි. අපි ඊළඟට ගිහින් බලන මොහොනට වත කියනවද? ඔවුනේ ඇගේ වත සඳවතයි කියලා කියන්නේ. භයානක භීම කියනවා. වීදිය වේ ඒක අපේ පොතේ තියෙනවා. ඇය කෝ වේයකට පලා ගියායි. වේ කියලා කියන්නේ වීදිය. අඹ ජලේ සිහිලඹ ජලේ කියනවා. ඒ ටිකම හරි. සඳට සිසි කියනවා. සිරුරට වේර කියනවා. මහත ස්තුල ලණුවට යොත කියන එකත් හරි. අශ්‍යාට නන් හය සෙන් සිටියෝ සිටිමති නිහය සේනාව අශයෝ. කුරුලා සකුණ උතුම් පවර උවදුර පිරිපද. අපිට සිංහ බහුවෙක තියෙන පිරිපද කියන වචනේ නේද? එහෙනම් එහෙනම් මේ තුන තුනේම කිසිම අවුලක් නැහැ නේද? එහෙනම් පළවෙනි එකේ තමයි වැරද්ද තියෙන්නේ. රත්තරන් කියන්නේ රුවන් වලට මැණික් වලට. එහෙනම් උත්තරේ 19. පුතාලට තේරෙනවද මම මේ කියන්නේ? මම කියන්නේ පුතුම තරම් මේ ප්‍රශ්න 40ට විචාර බුද්ධියෙන් යුතුව ඉර ගන්න. නිකමට නම් හිතිච්චෙක ඉර ගන්න එපා. හරිද? දැන් ඔන්න 20 ප්‍රශ්නට යනවා. 20 ප්‍රශ්නට යනවා. ඒකේ ඉස්සරහින් යන සමාන පද කියලා. ඊට පස්සේ ඉරබඩු දරුවේ හැඳින්වීම සඳහා යෙදෙන නමක් නොන්නේ මොකද්ද? දැන් ඔයාලා හිතනවා ඉරබඩු දරුවා ගැන අපි උගන්වලා නැහැ. හරි උගන්වලා නැති වුණාට උගන්වලා ඇති ඔයාලගේ පෙළ පොතේ විශ්වකෝෂයේ 11 පෙළ පොතේ 26 වෙනි පිටුව පෙරලා බලන්න ඉරබඩු දරුවා ගැන තියෙනවා. ඉරබඩු දරුවා ගැන තියෙනවා 26 වෙනි පිටුවේ. එහෙනම් ඔයා අස්සවලෙන්නත් අහනවා. ඉරබඩු දරුව හඳුන්වන්නේ යොදෙන නමක් නොවන්නේ විශ්වකෝෂයේ පාඩම හොඳේ. ඕෂධී තාරකාව, දවහත් දරුව, සැඳේ දරුව, නමුල් දරුව. මේක රිජෙක්ට් වෙලා යන්න බෑ පොත කියවලා තියෙන්න ඕනේ නේද පුතේ. එහෙනම් නමුල් දරුව කියලා ඕෂධී තාරකාවට කියන්නේ ඉරබඩු දරුවට කියන්නේ නැහැ. නේද? එහෙනම් ඔන්න විශ්වකෝෂයේ පාඩමෙන් තියෙනවා. දැන් ප්‍රශ්න 20ක් අද මම කියලා දුන්නා. තවත් දවසක ඉතුරු ප්‍රශ්න 20 පුතාලට කියලා දෙනවා. දැන් මම හිතනවා අනිත් ප්‍රශ්න 20 නොකිය දුන්නත් පුතාලට තේරෙනවා කොහොමද පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනේ කියලා. කොහොමද? ආයෙමත් මතක් කරන්න. ආයෙමත් මතක් කරනවා. ඔයාලට සමාන වගේ උත්තර හතරක් හම්බෙනවා. නමුත් පහසුවෙන් අයින් කරන්න පුළුවන් උත්තර දෙකක් තියෙනවා. පහසුවෙන් අයින් කරන්න පුළුවන් උත්තර දෙක අයින් කළා දාලා ඉතුරු වෙන උත්තරත් එක තර්ක කරන්න. ගොඩක් විනාඩියකුත් එකයි කාලක් අපිට තියෙනවා තර්ක කරන්න වෙලාව. තර්ක කරලා හරිම උත්තරේට හරිම උත්තරේ ලකුණු කරගන්න. එහෙනම් පුතේ මගේ පුතාලට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. දැන් කතාවක් හමු වෙන අදහසින් ආයිබෝවන්. ෂා දැන් අපිට ගෙදරින්දම සිංහල ඉගෙන ගන්න පුළුවන්. බලමු මොකද කරන්න ඕන කියලා. පුතේ දැන් ඔයාලට හිතුණාද පුත්තිල කාව්‍ය කිකියා එහෙම හිතුණාද? පුත්තිල කාව්‍ය මතක් වුණාද? ඒ උනාට උත්තරේ එක නෙවෙයි හේතුව මොන කාව්‍යද අහන්නේ? කී කාව්‍ය